පළවෙනි වීඩියෝ එකේ අපි කතා කළේ ඔඩියෝ ඇන්ඩ් මියුසික් ප්‍රොඩක්ෂන් ෆීල්ඩ් එකේ ජොබ් මාකට් එක ගැන. ඊළඟට අපි කතා කළා ඔඩියෝ සිග්නල් පාත් එක ගැන. ඉතින් ඒ වීඩියෝ දෙක බැලුවේ නැත්නම් පොඩ්ඩක් ගිහලා බලන්න. මොකද මේ වීඩියෝ සීරීස් එකෙන් ඔයාලට ඔඩියෝ ඇන්ඩ් මියුසික් ප්‍රොඩක්ෂන් සීන් එකේ බේසික්ස් වල ඉඳන් මාස්ටරි ලෙවල් එකට යන කල්ලා පැහැදිලිව සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් තාම අපි YouTube එකට අලුත් කස්ටියක්. ගොඩක් ජනප්‍රියක් නැණි. ඒත් අපි ගැන දැඩි විශ්වාසයක් තියලා අපිව සබ්ස්ක්‍රයිබ් කරපු, ලයික් කරපු, කමෙන්ට් කරපු යාළුවෝ හැමෝටම හදවතින් ස්තුතිවන්ත වෙනවා. පටන් ගමු ඉදි මුල ඉඳන්. අපි පටන් ගමු ඉදි මුල ඉඳන්. අපි පටන් ගමු 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 ඉදි මුල ඉඳන්. අද අපි කතා කරන්නේ DAW. ඒ කියන්නේ DAW. එහෙම නැත්නම් Digital Audio Workstations ගැන. කලින් වීඩියෝ එකේ අපි කතා කළා ඔඩියෝ සිග්නල් පාත් එක ගැන. එතනදී මම කිව්වා මයික් එකකින් කැප්චර් කරගත්ත සවුන්ඩ් එක ප්‍රීඇම්ප් එකනුයි ඔඩියෝ ඉන්ටර්ෆේස් එකනුයි ගිහිල්ලා කම්පියුටර් එකට එනවා. ඉතින් මේ කම්පියුටර් එකේ විවිධාකාර වර්ගයේ සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. අන්තර්ජාලයේ සැරිසරන්න වෙබ් බ්‍රවුසර්ස්, වීඩියෝ ඉඩිටින් සොෆ්ට්වෙයාර්ස්, ෆොටෝ ඉඩිටින් සොෆ්ට්වෙයාර්ස්, ඉතින් ඔය වගේම ඔඩියෝ ඉඩිට් කරන්නත් සොෆ්ට්වෙයාර්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මේ සොෆ්ට්වෙයාර්ස් යූස් කරලා අපිට පුළුවන් මයික් එකෙන් කැප්චර් කරගත්ත සවුන්ඩ් එක එඩිට් කරගන්න. ඒ විතරක් නෙමෙයි, මියුසික් කම්පෝස් කරන්න, සොන්ග්ස් රිමික්ස් කරන්න, මල්ටි ට්‍රැක් රෙකෝඩ් කරන්න, සවුන්ඩ්ස් ජෙනරේට් කරන්න, ඔය වගේ ගොඩක් දේවල්. ඉතින් මේ කම්පියුටර් එක ඇතුලේ තියෙන ඔඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකට කියන තවත් නමක් තමයි මේ ඩිජිටල් ඔඩියෝ වර්ක් ස්ටේෂන් කියලා කියන්නේ. එක අතකට ඔඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් කියලා කියනවට වැඩිය ඩිජිටල් ඔඩියෝ වර්ක් ස්ටේෂන් කියන එකේ පොඩි ගතියක් තියෙනවා. ඉතින් මේ ඩිජිටල් ඔඩියෝ වර්ක් ස්ටේෂන් කියන වචන තුනේ හැම වචනකින්ම පළවෙනි අකුර ගානේ අරගෙන අපි හදාගන්නවා ෂෝට් ෆෝම් එකක්. ඩිජිටල් කියනකින් D අකුර ගන්නවා, ඔඩියෝ කියනකින් A අකුර ගන්නවා, වර්ක් ස්ටේෂන් කියනකින් W අකුර ගන්නවා. දැන් අපිට ෂෝට් ෆෝම් එකක් හැදිලා තියෙනවා. ඒ තමයි DAW කියලා කියන්නේ. හොඳයි, එහෙනම් මෙතන ඉඳන් මම දිගටම මේ DAW කියන වචනේ පාවිච්චි කරන්න. මොකද ඩිජිටල් ඔඩියෝ වර්ක් ස්ටේෂන් කියලා කියනකොට ඩිය DAW කියලා කියන එක ලේසි. මම තව පාරක් මතක් කරන්න. මේ DAW කියලා කියන්නේ කම්පියුටර් එක ඇතුලේ තියෙන ඔඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකට. හොඳයි, ඔඩියෝ ඇන්ඩ් මියුසික් ප්‍රොඩක්ෂන් සීන් එකේ ඉන්න ඕන කෙනෙක්ගේ ආසාවක් තමයි මේ DAW එකක තියෙන වැඩ කිට ටිකක් ඉගෙන ගන්න. බය වෙන්න එපා. ඉස්සරහට මම වීඩියෝ තොගයක් කරනවා ඒ පාට් එක ගැන. ඒත් අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ ලෝකයේ දැනට භාවිතා කරන ජනප්‍රියම DAWs කිහිපයක් ගැන සවිස්තරාත්මක විස්තර ටිකක්. ඉතින් මේ විස්තරෙන් පස්සේ ඔයාලට පුළුවන් ගැළපෙන DAW එකක් තෝරගන්න. හොඳයි, අපි එහෙනම් බලමු පළවෙනි DAW එක ගැන. GarageBand. ඔයා දැනටමත් Apple MacBook පරිගණකයක අයිතිකරුවෙක් නම් මේ DAW එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද Apple MacBook පරිගණකවල මේ GarageBand කියන DAW එක pre-installed කරලයි එන්නේ. ඉතින් DAW එකක් ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් පහසුවෙන් හසුරවන්න පුළුවන් විදිහට GarageBand කියන DAW එක නිර්මාණය කරලා තියෙනවා. නමුත් මේ GarageBand කියන DAW එක general purpose සඳහා, ඒ කියුවේ සාමාන්‍ය ඔඩියෝ එඩිටින් වැඩක් කරගන්න නිර්මාණය කරපු DAW එකක්. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඔඩියෝ එඩිටින් කරගන්න GarageBand නම් ප්‍රමාණවත් මදි. ඊළඟ සොෆ්ට්වෙයාර් එක තමයි Logic Pro. මේකත් Apple පරිගණක ફોකස් කරලා නිර්මාණය කරපු DAW එකක්. හැබැයි ඉතින් මේක නම් GarageBand වගේ Apple පරිගණක වලට ෆ්‍රී දෙන සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි. මේක සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ. ඉතින් සල්ලි දීලා ගන්න නිසා GarageBand එකට වැඩිය වැඩ ගොඩක් මේකෙන් කරගන්න පුළුවන්. මම කලින් කිව්වා GarageBand කියන්නේ general purpose වලට නිර්මාණය කරපු සොෆ්ට්වෙයාර් එකක්. ප්‍රොෆෙෂනල් වැඩවලට ඒක පාවිච්චි කරන්න බෑ. නමුත් මේ Logic Pro කියන්නේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකම ફોකස් කරලා නිර්මාණය කරපු advanced DAW එකක්. විවිධාකාර සවුන්ඩ් ඩිසයින් කරගන්න, ඒ වගේම විවිධාකාර වර්ගයේ එෆෙක්ට්ස් ඇඩ් කරන්න නිර්මාණය කරපු ප්ලගින්ස් තොගයක්ම මේ DAW එක ඇතුලේ තියෙනවා. ඒ වගේම ගණන් කරගන්න බැරි තරම් සවුන්ඩ්ස් තොගයක් එක්ක සවුන්ඩ්ස් ලයිබ්‍රරි එකක්ම තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මොනවද මේ ප්ලගින්ස්? ඒ වගේම සවුන්ඩ්ස් ලයිබ්‍රරි කියන්නේ මොකද්ද? බය වෙන්න එපා. මිස්ටර් ඉන්විසිබල් ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලොන්ට මේ ඔඩියෝ ඇන් මියුසික් ප්‍රොඩක්ෂන් සීන් එක ගැන මුල ඉඳන් අගට පැහැදිලි කරන්න. ඉදිරි වීඩියෝ වලදී මේ හැම දෙයක් ගැනම පැහැදිලි විස්තර මම අරන් එනවා. දැනට මම මේ ප්ලගින්ස් කියන්නේ මොනවද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඇත්තම කියනවා නම් අපි ප්ලගින්ස් භාවිතා කරන්නේ ඔඩියෝ එඩිටින් වලදී විතරක්ම නෙමෙයි. ෆොටෝ එඩිටින්, වීඩියෝ එඩිටින්,
වෙබ් ඩිසයින්ින් වගේ දේවල්වලදී මේ ප්ලගින්ස් කියන්නේ සාමාන්‍ය දෙයක්. අපි භාවිතා කරන ප්‍රධාන සොෆ්ට්වෙයාර් එකෙන් කරගන්න බැරි සමහර දේවල් පහසුවෙන් ඉටු කරලා දෙන්න මේ ප්ලගින්ස් වලට හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට මම ගන්නම් Photoshop කියන සොෆ්ට්වෙයාර් එක. දැනට ලෝකයේ තියෙන powerfulම image editing software එකක් වුණත් මේකිනුත් කරන්න බැරි සමහර දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් කරගන්න photographers-ලා භාවිතා කරන ජනප්‍රිය ප්ලගින් එකක් තියෙනවා. ඒ තමයි camera raw ප්ලගින් එක. ඉතින් මේ camera raw ප්ලගින් එක හරහා Photoshop වලින් කරගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් කරගන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් ඔය වගේම තමයි audio editing software එකක් පාවිච්චි කරනකොට අපි කොයිතරම් advanced DAW එකක් පාවිච්චි කළත් කාලයත් එක්ක අපිට තේරෙනවා අම්මට සිරි මට මේ වැඩේ කරගන්න විදියක් ඇත්තෙම නැද්ද. ඉතින් ඔන්න ඔය වෙලාවට අපිට උදව් කරන්නේ මේ plugins. ඉතින් මේ plugins කියන්නේ වෙනම subject එකක්. plugins ගැන ගැඹුරින් විස්තර කරන video series එකක්ම ඉදිරියේදී ඔබ හමුවේ ගෙනීමට නියමිතයි. ඉතින් මම හිතනවා මේ plugins ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. තේරුණේ නැත්නම් පල්ලෑහෙන් comment එකක් දාන්න. හොඳයි අපි බලමු ඊළඟ DAW එක මොකක්ද කියලා. ඒක තමයි Pro Tools. මේක cross platform DAW එකක්. ඒ කියුවේ Apple සහ Windows කියන පරිගණක දෙවර්ගයටම support කරනවා. ඉතින් මේ DAW එක develop කරන්නේ Avid කියන සමාගම. Pro Tools කියන්නේ audio recording, audio editing and mixing, mastering වලට industry standard DAW එකක්. ඉතින් ඔයත් music producer කෙනෙක්, music composer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් Pro Tools කියලා කියන්නේ ඉගෙනගත යුතුම DAW එකක්. ඇයි මම මෙහෙම කියන්නේ? මේ DAW එකේ තියෙන powerful tools නිසා ලෝකේ මේ වෙනකොට ජනප්‍රියත්වයේ වැජඹෙන hip hop music producers ලා, rock music producers ලා ඒගොල්ලොන්ගේ official music production DAW එක විදියට use කරන්නේ මේ Pro Tools කියන DAW එක. නම් වශයෙන් කිව්වොත් Kanye West, Dr. Dre, it's the one and only Digo Double, Pharrell Williams, clap along if you feel like a room. ඉතින් ඔයාලට දැන් තේරෙනවා මේ Pro Tools කියන්නේ කොච්චර powerful DAW එකක්ද කියලා. ඒ වුණත් ලංකාවේ නම් Pro Tools ගොඩක් ජනප්‍රිය නැහැ. හැබැයි මේ ළඟකදී නම් ජනප්‍රිය වෙගෙන එනවා කියලා දැනුණා. කොහොමරි Pro Tools ඉගෙන ගන්න ඕන නම් ඉතින් හොඳයි. ඒ වුණත් Pro Tools වලට මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන තැනත් එක්ක මෙයාලගේ මිල ගණන් පට්ටම වැඩි. ඒ නිසා ගොඩක් අය එකපාරටම Pro Tools ඉගෙන ගන්න කැමති නැහැ. හරි. කමක් නැහැ. Pro Tools මත්තෙමන හෙන්න ඕනෙත් නැහැ. මොකද Pro Tools වලින් ලබා දෙන features සහ functions එකක් නෑර ලබා දෙන professional level එකේ DAWs තව ගොඩක් තියෙනවා. Reaper, Cubase, Studio One, Sona, Digital Performer. ඉතින් එකපාරටම Pro Tools වලට යන්න බැරි කෙනෙක්ට මේ පෙන්වන option එකට යන්න පුළුවන්. පොඩක්ව බය වෙන්න එපා. කිසි අවුලක් නැතුව Pro Tools වලින් ලබා දෙන experience එකට equal experience එකක් ලබා දෙන්න මේ පෙන්වන DAWs වලට පුළුවන්. මෙතනින් Sona කියන DAW එක Windows පරිගණක වලට පමණයි support කරන්නේ. නමුත් අනිත් හැම DAW එකක්ම Windows සහ Apple පරිගණක දෙවර්ගයටම support කරනවා. ඊළඟ DAW එක තමයි Ableton Live. මේකත් cross platform එකක්. ඒ කියන්නේ Windows සහ Apple යන දෙවර්ගයටම support කරනවා. මේ DAW එක ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ virtual instruments වලට. ඒ කියුවේ මොකක්ද? ඉන්න මම පැහැදිලි කරන්න. ලෝකේ ගොඩක් සංගීත භාණ්ඩ තියෙනවා. keyboard, piano, guitar, violin, trumpet වගේ ගොඩක් සංගීත භාණ්ඩ තියෙනවා. ඉතින් අපිට මේ සංගීත භාණ්ඩ ඔක්කොම ටික ඉගෙනගෙන music produce කරනවා කියන එක ප්‍රායෝගික මදි වගේ නේ. ඉතින් ඒ නිසා මේ virtual instruments පුදුම විදියට ජනප්‍රිය වෙලා තියෙනවා. ඔයා සංගීත භාණ්ඩයක් අතින්වත් අල්ලලා නැති වුණාට කමක් නැහැ. සංගීතය පිළිබඳ යම්කිසි දැනුමක් තියෙනවා නම් ලෝකයේ තියෙන ඕනෑම සංගීත භාණ්ඩයක් ඔයාට දැන් ගෙදරට වෙලා පරිගණකයේ ඇසුරින් වාදනය කිරීමේ හැකියාව මේ virtual instruments හරහා ලැබිලා තියෙනවා. ඉතින් මේ virtual instruments කියලා කියන්නේත් ඉතාමත් දිග subject එකක්. ඒ ගැනත් ඉදිරියේදී video තෝගයක් ඕගොල්ලොන්ට මම අරන් එනවා. ඉතින් දැනට පොඩි idea එකක් ගන්න තමයි මම ওই ටික කිව්වේ. ඊළඟ DAW එක Bitwig Studio. මේක multi platform DAW එකක්. ඒ කිව්වේ Windows සහ Apple පරිගණක වලට පමණක් නෙමෙයි Linux පරිගණක වලටත් support කරන විදියට මේ DAW එක නිර්මාණය කරලා තියෙනවා. මේ DAW එක විශේෂයෙන්ම භාවිතා කරන්නේ live performance වලදී, ඒ වගේම DJ parties වලදී. මොකද වෙනත් කිසිම DAW එකක නොමැති අමුතුම තාලේ ටෙක්නොලොජි එකක් මේ Bitwig Studio කියන DAW එක ඇතුලේ තියෙනවා. ඒ තමයි Open Controller API එක. මේ Open Controller API එක කියන්නේ Bitwig Studio කියන DAW එක ඇතුලේ ඉඳන් අපිට keyboard එක, trumpet එක වගේ instruments control කරන විදිය ගැන උපදෙස් දෙන කෙනෙක්.
පොඩි අයිඩිය එකක් ගන්න ඇති. මේ ගැන මම සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න ගියොත් වීඩියෝ එක තව ගොඩක් දික් වෙනවා. ඉතින් මේ ඕපන් කන්ට්‍රෝලර් API එක ගැන සම්පූර්ණ විස්තරයක් අවශ්‍ය නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ ඩෝ එක තමයි Adobe Audition. Adobe නාමය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් මේ Adobe සමාගමෙන් නිකුත් කරලා තියෙන Creative Cloud App List එකේ වැදගත් app එකක් තමයි මේ Audition කියලා කියන්නේ. ඉතින් ඉදිරියේදී මේ Adobe Audition ඩෝ එකකින් කරන්න පුළුවන් වැඩ කිඩ ටිකක් ගැන ටියුටෝරියල් සීරීස් එකක් අරගෙන ඉන්න තමයි බලාපොරොත්තු. ඒ ගැන ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඊළඟ ඩෝ එක තමයි FL Studio. ඔයා මේ ඩිජිටල් ඔඩියෝ වර්ක් ස්ටේෂන් කියන සීන් එකට ආධුනික කෙනෙක් නම් බේසික්ස් ඉගෙන ගන්න ඉතාමත්ම හොඳ ඩෝ එකක්. මේ ඩෝ එක ඩෙවලොප් කරන්නේ බෙල්ජියම් වල තියෙන සුපිරි සමාගමක් Image Line. මේ ඩෝ එක ගොඩක්ම භාවිතා කරන්නේ EDM ප්‍රොඩියුසර්ස්ලා. ඒ කිව්වේ ඉලෙක්ට්‍රොනික dance music produce karnaye podak balanna meya wandurunoda me thamai Alan Walker Norwegian inna pattama DJ kene ei man metenta Alan Walker wa sambandha karagatte mokada Alan Walker music produce karanna igena ganna kali pawichchi karapu audio editing software emenatta Toyka FL Studio itin den Alan Walker kiyanne loki top level EDM producers lage list ekek inna kene Alan Walker adarath eyage music produce karanna bhavitha karanne FL Studio Toyka itin me kiwa do අතරින් හොඳම ඩෝ එක මේක කියලා කියන්න බෑ. මොකද ඒක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. එක්කෙනෙක් Pro Tools වලට පට්ටම කැමති වෙනකොට තවත් කෙනෙක් Pro Tools වලට කැමති නෑ. එයා Audition වලට කැමති. තව කෙනෙක් ওই කිසිම එකකට කැමති නෑ. එයා කැමති FL Studio වලට. ඉතින් ඒ නිසා කැමති ඩෝ එකක් තෝරාගන්න එක ඔයාලට බාරයි. හොඳයි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කළේ 2020 වසර වන විට ලෝකේ ජනප්‍රියම ඩිජිටල් ඔඩියෝ වර්ක් ස්ටේෂන්ස් කිහිපයක් ගැන. ඉතින් අපිට තව මගහැරුණු ඩෝස් නම් ගොඩක් තියෙනවා. ඉතින් ඔයා දැනටමත් ඩෝ එකක් යූස් කරන කෙනෙක් නම් මොකක්ද ඔයා යූස් කරන ඩෝ එක? අද කතා කරපු ඩෝ වලින් ඔයා කැමතිම ඩෝ එක මොකක්ද? ඉදිරියේදී මමත් ඩෝ එකක් ගැන ටියුටෝරියල් සීරීස් එකක්ම ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා කැමති මොන ඩෝ එක ඉගෙන ගන්නද? Audition, Pro Tools, Cubase? ඉතින් මේ හැමදේම පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්නවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ඔයාලගේ audio and music production scene එකේ ඉන්න අනිත් යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒගොල්ලොන්ටත් මේ දේවල් ගැන ඉගෙන ගන්න support එකක් දෙන්න. තව ඕගොල්ලොන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ හැම වීඩියෝ එකක්ම ටිකට හරහට බලන්න අපිව subscribe කරලා තියාගන්න. අදට වීඩියෝ එක අවසානයි. ඔබ සැමට සුබ දවසක් වේවා.